ලෝකෙන් එහා දේශපාලනය. අයිබවන් සුබ සන්ධ්‍යාවක්. දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කිරීමේ සූදානමින් නැරඹෙන්නේ සලකුණු දේශපාලන සංවාදය. අදත් මගේ සගේ දෙදෙනා සූදානමින් මිතුර දෙදෙනා සූදානමින් අපි හඳුනාගනිමු ප්‍රථමයෙන් රංගරද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. හමු වෙනවා මුණ ගැහෙනවා පානුක, පානුක රාජපක්ෂ. පානුක සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. අප දෙදෙනා සමගින් අද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්ද? දේශපාලඥයෙක් නොවේ, නමුත් රටෙහි තීරණාත්මක සාධකයක්. අප අද මැදිරියට ආරාධනා කළේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට. අපි හැමදෙරුනේ නමස්කාර පූර්වකව ඔබ වහන්සේ මැදිරියට පිළිගන්නවා. අවසරයි. අයිබෝන් තුරුවන් සබයි. ඔබ වහන්සේගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා වැඩසටහන ආරම්භ කරමින්. ඔබ වහන්සේ ඇත්තටම නිදහස්ද? නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. මම හිතන්නේ දැන් තමයි බරපතල වැඩ ඇතුව වැඩ කරන්න සිද්ධ වෙච්ච අවස්ථාව. සිරගත කරපු ඥානසාර හිමියන්ට වඩා බන්ධනාගාරගතව සිරකරුවෙකු හැටියට කාලය ගෙව්වාට වඩා ඉතාම පරිස්සම් සහගතව වැඩ කරන්නට සිදුවෙච්ච අවස්ථාවක් නිදහස ලැබීම. මාගේ නිදහස අපේක්ෂාවෙන් විශාල පිරිසක් කැප වුණා. මහානායක හාමුදුරුවන්ගේ සිට පුංචිම සාමණේරයන් වහන්සේ දක්වා 90%ක් භික්ෂුන් වහන්සේලා ඊට කැප වුණා. එවැගේම අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා කාදිනල්තුමාගේ පටන් මට සිදු වූ වරද නිවැරදි කරන ලෙස වගකිවයුත්තන්ගෙන් බල කර හිටියා. ඉතාම ස්වල්ප දෙනෙක් වූ දේශපාලනඥයන් පක්ෂ විපක්ෂ දෙකෙහිම ඉතාම ස්වල්ප දෙනෙක් මගේ නිදහස වෙනුවෙන් කැප කළා. මාධ්‍ය ගත්තොත් 11යි. ඒ වගේම 10%කට වැඩි පිරිසක් මට නිදහස් වෙන්න අවස්ථාව හදනවා වෙනුවට අවුරුදු 6 නෙමෙයි, පුළුවන් නම් අවුරුදු 19ෙම හිරගෙදර හඳවා තබන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල වලිය දෙව්වා. ජනාධිපතිවරයාට මේ නිදහස ලබා දෙන්න යාමේදී මං හිතන්නේ අප්‍රමාණ බාධකාව. මේ හාමුදුරුව නිදහස් කළා. එතනින් පස්සේ ඇති වෙන තත්වයන්ට ඔබතුමා වග කියනවද කියලා අහමින් මේ නිදහස ලබා දෙන්න ගත්ත වැඩපිළිවෙල අඩපණ කරන්න හැදුවා. ඇතැම් මුස්ලිම් නායකයන් පවා හදවතට එකඟවම මගේ නිදහස අපේක්ෂා කළා. ඒ වගේම දෙමළ දේශපාලනඥයෝ 2-3 දෙනෙකුත්, සාමාන්‍ය දෙමළ වැසියා දෙවියන්ට යදිමින් අපේ නිදහස ඉල්ල හිටියත් අපේම අපි දේශප්‍රේමීන් හැටියට සලකන සමහර භික්ෂුන් වහන්සේලාත් බුදුහාමුදුරුව වෙනුවට දේශපාලන නායකයෝ තමන්ගේ ගුරුවරය කරගත්ත ඇතැම් භික්ෂුන් වහන්සේලා. ඒ වගේම දේශපාලනඥයින් මේ ඔක්කොම මාව නිදහස් කිරීමට විරුද්ධව කටයුතු කළා. ජාතික රට ඇතුළෙත්, රටින් පිටත, විශේෂයෙන් රාජ්‍යන වන සංවිධාන,
විශාල ප්‍රමාණයක් අගමැතිවරයාගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඒ වගේම ජාත්‍යන්තර බලවේග රාශියක් මාව එළියට දානවට දැඩිතර ලෙස විරුද්ධ වුණා. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තරේ ඉතාම කෙටියෙන් නිදහස් වුණාට වඩා විශාල බරක් දැන් මගේ මට දැනෙනවා. සාමාන්‍ය සමාජයට ඇවිල්ලා ඔබලත් එක්ක ගත කරන්න ලැබීම මහා සතුටක්. අනෙක් පැත්තෙන් කල්පනා කළොත් හරිම අනතුරුදායක තත්ත්වයක්. ඔබ වහන්සේ මීට පෙරත් බන්ධනාගාරගත වෙලා බන්ධනාගාරයෙන් එළියට ආ විගස සලකුණ දේශපාලන සංවාදයේදී මේ විදිහට අපත් සමග සාකච්ඡාවට එකතු වෙනවා. මෙවරත් ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරයෙන් ජනාධිපති සමාව ලැබිලා නිදහස හිමි වෙලා ජනතාව හමුවන ජනතාව අපතන ප්‍රථම රූපවාහිනී සජීවි සාකච්ඡාව මේ. අපි හැමදෙරුනේ එදා ඔබ වහන්සේ නිදහස් වෙලා පැමිණලා ඔබ වහන්සේ කරන ප්‍රථම සාකච්ඡාවේදී මාධ්‍ය හමුවේදී ඔබ වහන්සේ දක්වන එක අදහසක්. නමුත් ඉන් අනතුරු ඔබ වහන්සේ තව අදහසක් දක්වනවා. ඔබ වහන්සේ කියන මට මහන්සි දැන් කියලා මුලින්ම කියනවා. හැබැයි දවසක් ගත වෙනකොට ඔබ වහන්සේ පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි බලමු මේ අවස්ථා දෙක. අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. ඇයි ඒ කියලා. මට දැන් හොඳටම මහන්සි අවුරුදු ගණනාවක් දුක් විඳලා අපි රට වෙනුවෙන් ඉතින් දැන් අපේ කල්පනාව ඉතින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජීවිතයට යන්න පාඩුවේ ඉන්න තමයි කල්පනාව. මොකද මේ රටේ සිංහලයන්ට සිංහලයක් හැටියටත් භික්ෂුවක් හැටියටත් කළ යුතු යුතුකම් ටික දැන් කරලා හමාරයි. ඉතාලම කෙටියෙන් කියන්න තියෙන්නේ දේශපාලන නායකයන්ට රටවැසි සියලුම දෙනාට ජීවිතේ පූජා කරන්න පුළුවන් රට වෙනුවෙන්. හැබැයි රටක් තියෙන්න ඕන ජීවිතේ පූජා කරන්නත්. විවේක ගන්න වෙලාවක් නැහැ, මහන්සිය ගැන බලන්න වෙලාවක් නැහැ, බණ භාවනා කරන්න වෙලාවක් නැහැ. වටාත්ත පස්සේ ගත්ත හැකි නිවන් පස්සේ යත හැකි. දැන් ඉතින් ලහිලහියේ මේ අනතුර පහව යන තෙක් ක්‍රියාත්මක වෙන්න තීරණය කෙරුවා. ඒක තමයි ඇත්ත සිද්ධි. අපි මේ කරන්නේ අපට ඉතිහාසයේ විසින් පවරපු රාජකාරියක්. ඒක මේ අවුරුදු පහෙන් පහට එන මේ දේශපාලකයන්ට වඩා ගොඩක් උඩින් තියෙන එකක්. අරයට චෝදනා කරනවා, මෙයාට චෝදනා කරනවා, අරගොල්ලන්ගේ කාලේ කියනවා, මේගොල්ලන්ගේ කාලේ කියනවා. බල කවුරුත් මේකට වග කියන්න ඕනි. ගලේ හරපු බලල්ලු වගේ කරුණා කළා මේ ක්‍රීඩාව නවත්තන්න කියලා අපි මේ ඇත්තන්ගෙන් ඉල්ලනවා. දිනක් යනකොට ඔබේ අදහස වෙනස් වෙනවා අපේ හාමුදුරුවනේ. අර පෙර ඔබේ දැක්ක ජවය අපි දකිනවා. ඇයි ඒ? මොකක්ද හේතුව? පළමුවෙන්ම මේ මොහොත කරගන්නවා හිරු නාලිකාවට මගේ හෘදයාංගම කෘතවේදීත්වයේ පළකරන. මොකද හිරගත වීම කියන්නේ හරිම වේදනාකාරී අත්දැකීමක්. ඒ හිරගත වුණාට පස්සේ තමයි ජීවිතේ ඉගෙන ගත්තේ හුඟක් දේවල්. ඒක හරියට ආත්ම පරීක්ෂාව කරගන්න තමන්ගේ හොඳ අවස්ථාවක් වුණා. ඉදිගෙන ගත්ත හිටපු මිත්‍රය කවුද, අමිත්‍රය කවුද, කල්යාණ මිත්‍රය කවුද, කටින් බතල හිටවන්නන් කවුද, මේ ඔක්කොම දැනගත්තා. පුදුමාකාර අසරණ කමක්. ඇත්තටම සුදේව සමහර වෙලාවට මේ මට හිරබත් කණ්ඩ වෙන්නේ නැහැ. හරියමං විදියට මුදල් හදල් ටිකක් තිබුණා නම් ලොකු නීතිඥ මණ්ඩලයක් දාලා මේකට මුහුණ දෙන්න තිබුණා. එක ප්‍රමාණයක් එක නඩුවක් නෙවෙයි, නඩු විශාල ගණනක්. එහෙම කරදර ගොඩක් ඇති හාමුදුරු කෙනෙක් ළඟට කිට්ටු වෙන්නත් බොහෝ දෙනෙක් බයයිනේ. අනේ අපටත් ප්‍රශ්න ඇති වෙයි කියලා. මට කියන්න ඕනුනේ එවැනි වෙලාවක කොතන හෝ මාගේ නිදහස වෙනුවෙන් ප්‍රවෘතියක් දැක්කනම් මං හිතන්නේ ඒක ලොකු පින්කමක් හැටියට සලකනවා. හිරු ආයතනය කරගත්ත මගේ නිදහස වෙනුවෙන් කොතන හෝ කවුරු හරි ප්‍රකාශයක් කරනවා දැක්කනම් ඒක හොයාගෙන ප්‍රවෘත්ති වලින් හරි බන්ධනාගාර ඇතුළේ දකිද්දි හිරු එකේ මේක පෙන්නනවා. හදවතට දැනුනේ මහා පුදුම. ඒක කියන්න බෑ. ඉතින් නැවත නැවතත් කෘතවේදීත්වයේ පළ කරනවා.
මාධ්‍ය ආයතනයක් හැටියට ඒ දක්වපු අනුග්‍රහය ගැන දෙවෙනි ප්‍රශ්නේ ඇයි ඔබ වහන්සේගේ අදහස එකවරම වෙනස් වුනේ? ඔක්කොම හාමුදුරුවරු මාව හිරගෙදරදී බලන්න ආපුවාම අනේ හාමුදුරුවනේ දැන් ඔය ඇති එක්ක කොහේ හරි රටකට යන්න ඔය කළා මදැයි ඔය විදිහට මාව මට ආදරෙන් බොහොම ආදරෙන් නරකකට නෙමෙයි මොකටද ඔය දුක් විඳින්නේ කොහේ හරි ගිහිලා ජීවත් වෙන්න කියලා කිව්වා. තව සමහරෙක් ඇවිල්ලා හාමුදුරුවනේ මේක අතාරින්න එපා කොහොම හරි කරමුයි කියලා එහෙම දිරි දුන්නා. ඉතින් මේ සියල්ලක් දිහා බලලා විතරක් නෙමෙයි ඇත්තටම කලකිරීමක් ඇති වුණා. ඇතැම් මාධ්‍ය භාවිතාවන් දකිද්දී ඇතැම් දේශපාලනඥයෝ ඇතැම් දේශපාලන විචාරකයෝ ඒ විතරක් නෙවෙයි නොයෙක් දේශපාලන සංවාදවලට ඇවිල්ලා විවිධ මාධ්‍යවල එයා දේශපාලන වැඩසටහන්වලදී දක්වන අදහස් තුල අපිව මරා දාන හැටි නිර්දේ විදියට ඒ ඔක්කොම දැක්කට පස්සේ අවංකවම චේතනාවක් ඇති වුණා. දැන් ඇති මගේ යුතුකම් කොටස මට පුළුවන් හැරට ඉෂ්ට කළා කියපු දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. ඒ ගැන කනගාටුයි. ඒ වළක්ව ගන්න බැරි වෙච්ච එක ගැන ඇත්තටම මින් පස්සේ බණක් භාවනාවක් කරන් ඉන්නේ නැත්තම් හොඳයි කියන සිතුවිල්ලෙන් තමයි මම එළියට ආවේ. ඒ නිසා තමයි අර මහානායක හරුත් බැහැ දැක ගමන්ම මහානායක හාමුදුරු ඉස්සරහම්ම මම ඒක කිව්වේ. නමුත් මහානායක හඳුරෝ බැහැ දැකලා විනාඩි 20කින් 25කින් එළියට එනකොට මේක අහන් හිටපු තරුණ පිරිස එතන හිටපු අඬන්න ගත්තා. වැළපෙන්න ගත්තා. කකුල් දෙක අල්ලගෙන අත් දෙක අල්ලගෙන සමහරු ඉඹිනවා සමහරු අඬනවා. හාමුදුරුවනේ ඔබ වහන්සේ එළියට ආවට පස්සේ තාත්තෙක් දැක්ක වගේ තාත්ත ගෙදරාව වගේ කියලායි දැනෙන්නේ. මේක අතහරින්න එපා හාමුදුරුවනේ. අපේ දරු පැටව වෙනුවෙන් හාමුදුරුව දුක් විඳා ඉතුරු ටිකක් කොහොම හරි කරන්න ඔය ආදී වශයෙන් ඒ පෙළඹ විහිම ආවහම මම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි නේ සුදේව. මම පෘථග්ජන භික්ෂුවක්. මටත් දුක වේදනාව මේ නින්දා පහසවල ඒ වෙනස්කම් සංවේදනා ආසාවල් මේ ඔක්කොම ඇති වෙනවා පුහුදුන් භික්ෂුවක්. ඇත්තටම මම සංවේදී වුණා කම්පණයට පත් වුණා. ඒ තුලම දැඩි උද්වේගයක් වගේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. නෑ මගේ ජීවිතය දැන් කොහොමත් අනතුරක තියෙන්නේ. තුනුරුවන්ට ජීවිතේ පූජ කළනේ අපි මහණ වෙන්නේ. ජීවිත පූජාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉතුරු ටිකත් ජයග්‍රහණයෙන් කෙලවර කරන්න කැප වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. හාමුදුරනේ අපි එමනම් ඍජුව ප්‍රස්තුතයට යමු. දැන් මේ කාරණාවේදී ඔබ වහන්සේගේ මෙතනින් එහා හැසිරීම මෙතනින් එහා කාර්යභාරය කුමක්ද? ඔබ වහන්සේ නිදහස ලබා එළියට වැඩම කරන අවස්ථාවේ රටේ දිස්ත්‍රික්කවල ප්‍රදේශවල තැන් තැන්වල සතුට පළ කරනවා. කිරිබත් පිසින්නට ගන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙන කාර්යභාරයක් තියෙනවා එන්නට පුළුවන්. ජනතාව දැන් ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ඔබ වහන්සේගේ නිශ්චිත කාර්යභාරය කුමක්ද? මම කැමති ප්‍රස්තුතයට කෙලින්ම ඔබ වහන්සේ වැඩම කරනවා. හොඳමයි රංගන. භික්ෂුන් වහන්සේ නමක් විදිහට මං හිතන්නේ මේ කාලේ මාතරන් නින්දා විඳපු මට මම තරම් පහර කෑමට ලක් වෙච්ච භික්ෂුවක් නැතුව ඇති. අන්තර්ජාල මාධ්‍යද අනෙක් මාධ්‍යවලද සමහරු පොත් ලිව්වා. එංගලන්තේ පවා පොත් ලියලා තියෙනවා. නොයෙක් විදිහේ සංවිධානගතව දේශපාලනඥයෝ රාජ්‍ය නමන සංවිධාන මේ ඔක්කොම මට පහර පිට පහර එල්ල කෙරුවා. ඒ අතරතුරේදී රටේ ජනතාව ඥානසාර හාමුදුරුවන්ගේ භූමිකාව තේරුම් ගත්ත විදි කීපයක් තිබුණා. මහින්දවාදී බොහෝ දේශප්‍රේමීන්ට ඥානසාර හිමියනු නෝර්වේ ඩීල්කාරයෙක් නැත්නම් නෝර්වේ ආධාර ලබන්නේක්. ඒ මතය හැදුවෙත් අනේ ඔය දේශප්‍රේමී කියන පුද්ගලයම තමයි. එහෙම කළා මාව එන්ජිඕ කාර්යයක් කළා.
තවතැනකදී මේ ඥානසාරගේ පිටිපස්සෙ ඉන්නේ මහින්ද රාජපක්ෂ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයවත් අපහසුතාවයට පත්කරන වෙනත් දේශපාලන බලවේග ක්‍රියාත්මක වුණා. කොළඹින් එළියට ගියාට පස්සේ සදහැවත් බෞද්ධය අතර මම හොඳ පූජා පවත්වන්න පුළුවන් හාමුදුරු කෙනෙක්. තව වෙලාවක ධර්මදේශකෙක්. පැතිකඩ ගණනාවකින් මිනිස්සු මාව හඳුනගත්තා. ඉතින් මම හරියට පාපන්දුවක් වගේ එහෙනුත් තැලනවා මෙහෙනුත් තැලනවා එහෙනුත් පාපාර වදිනවා කොහම වුණත් මට පැවිරලා තියෙනවා රංගන වගකීමක් මේ උපන් බිම වෙනුවෙන් තමන් උපන් ජාතිය වෙනුවෙන් තමන්ගේ ආගම වෙනුවෙන් තමන්ගේ රට ජාතිය වෙනුවෙන් කැපවෙන්න. එහෙම කැපවීමත් දේශපාලනයක්ම තමයි. ඒක නිකන් එකක් නෙමෙයි. ඒක අපිට පවරලා තියෙන ඉතිහාසයේ විසින්. අපි ඒකට කියනවා ඓතිහාසික දේශපාලන ගමන් මඟ කියලා. ඉතින් ඒ ඉතිහාසයේ විසින් අපිට පවරපු රාජකාරිය තමයි මේ කරන්නේ. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕන කමක් නැහැ. මොකද බුදුහාමුදුරුව අපිට ඒකට ධර්මයේ තුලම පැනවීම කළා තියෙනවා. ඉතින් මම බෞද්ධ භික්ෂුවක් විදියට මගේ එකම ගුරුවරයා බුදුහාමුදුරුව. මගේ එකම නායකයා බුදුහාමුදුරුව. මගේ චින්තකයා බුදුහාමුදුරුව. ඒ වගේම මගේ දාර්ශනිකයා බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව විතරමයි මගේ නායකයා. ඒ මගේ නායකයා ඒ මගේ ශාස්ත්‍රූවරයා අපේ න්‍යායාචාර්යවරයා අපිට පෙන්නල දෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ මහණෙනි නුඹලා අනිවාර්ය වශයෙන් මිත්‍යා දෘෂ්ටික බලවේගවලට එරෙහිව වැඩ කරන්න කියලා. මම විනාඩියක් දෙනවා නම් අපේ රටේ ජනතාවත් අනිත් හැම දෙනාගේමත් පහසුව පිණිස මිනිත්තුකින් මම මේක කියවන්නද? තමනුත් වෙනසී අනනුත් වනසන මිත්‍යා දෘෂ්ටිකයා ලෝකයට කරන අනර්ථය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ හැටි මම මේ රටකට සජීවීව කතා කරන නිසා මේ සටහන් අරගෙන මාව මොකද එක වචනයක්වත් වරද්දන්න දැන් මට ඉඩක් නැහැ. මොකද අර ඔබතුමාහු ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. මම දැන් වචනයක් මගේ අතින් වැරදුනොත් එහෙම ඔන්න කොන්දේසි කඩකලයි කියලා මාව ගිහලා ආපහු බන්ධනාගාරයට දාන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ තොරතුරු තරම් ඇවිල්ලා තියෙන්නේ පරිස්සමින් සංයමයෙන් මේ කටයුත්ත කරන්න. මහණෙනි ලෝකයේ උපදින එක් පුජ්‍යලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නිසැප පිණිස බොහෝ දෙනාට අවැඩ පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස උපදී. ඒ පුජ්‍යලයා කවුද? විපරීත දර්ශන ඇති මිත්‍යා දෘෂ්ටිකයාම වෙයි. ඔහු බොහෝ දෙන සද්ධර්මයෙන් දශ කුසල කර්මපතයෙන් මගහරවා අසද්ධර්මයෙහි පිහිටුවයි. මහණෙනි ලොව උපදින මේ එක් පුජ්‍යලයා අහිත පිණිස උපදී. මහණෙනි මිත්‍යා දෘෂ්ටික පුරුෂ පුජ්‍යලයාගේ දෘෂ්ටියට අනුරූපව කළ සමාදන් වූ යම් කාර්යයක් වෙයි නම් වාක් කර්මයක් වෙයි නම් යම් මනක් කර්මයක් වෙයි නම් යම් චේතනාවක් අදිෂ්ඨානයක් යම් සංස්කාරත් වෙයි නම් ඒ සියල්ල අනිෂ්ට අකාන්ත අමනාප අහිත දුක් පිණිස පවතී. මක් නිසාද? මහණෙනි ඔහුගේ දෘෂ්ටියම පාපකයි. මහණෙනි කොහොඹ ඇටයක් හෝ තිත්ත වැටකොළු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත පොළොවෙහි රෝපණය කළාම කුමන පෘථිවි රසය ගත්තත් කුමන ආපෝ රසය ගත්තත් ඒ සියල්ල තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බව පිණිස වෙයි. කුමක් නිසාද? මහණෙනි බීජේම පාපකයි. මහණෙනි එමෙන් මිත්‍යා දෘෂ්ටික පුරුෂ පුජ්‍යලයාගේ දෘෂ්ටියට අනුරූපව කළ සමාදන් වූ යම් කාය කර්මයක් වේ නම් සංස්කාරත් වේ නම් ඒ සියල්ල දුක් පිණිස පවතී. මක් නිසාද? දෘෂ්ටිය ලාමක බැවිනි. එසේම මහණෙනි අයෝනිසෝ මනසිකාරය නිසාය මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ. අයෝනිසෝ මනසිකාරයෙහි උපන් මිත්‍යා දෘෂ්ටියත් වැඩෙන්නේ මේ උපන්නා වූ මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිකයා හට නූපන් අකුසල ධර්ම ඉපදවීමටත් උපන් අකුසල ධර්ම බොහෝ විපුල බවට පැමිණවීම පිණිසත් හේතු වෙයි.
එහෙයින් මිත්‍යා දෘෂ්ටියෙන් සමන්වාගත සත්වයා සත්වයෝ කය බහා මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙති. මහණෙනි යමක් මේ අන්දමට මහා සාවද්ද වෙයි නම් මේ මිත්‍යා දෘෂ්ටිය වෙනි වෙන කිසිම ධර්මයක් මම නොදකිමි. ආනන්තර්ය පාප කර්ම පස මහා සාවද්දයි. නියත මිත්‍යා දෘෂ්ටිය ඊටත් වඩා ලොකු බව තමයි මේ කියවෙන්නේ කියන්නේ අංගුත්තර නිකායේ එකක නිපාතේ ඒක ධම්ම පාළි. ඔය විදිහට දැන් ඔබතුමාලා මගෙන් ඉදිරියේදී අහන්න ඉන්න ප්‍රශ්නවලට ධර්මයේ ප්‍රශ්නවලට උත්තර හොයාගැනීමේදී මේ ඉදිරිපත් වන ගැටලුවලට විසඳුම් හොයාගන්න අපිට ධර්මයේ විසින් විශාල ඉඩක් හදලා දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට සූත්‍ර කීපයක් මට කියන්න පුළුවනි. දීඝනිකායේ පාසාදික සූත්‍රය. රටේ බෞද්ධයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. මේ ගොසිප් නවත්තලා, මේ කුණු කතා නවත්තලා, මේ එක 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 නායකයන්ගේ කයිවාරු බොරු වාද නවත්තලා සමාධියට පත් වෙමුකෝ මේ ධර්මයේ තුල. එතකොට අපිට මේ අනතුරු බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. අපිට හඳුනන්නේ මම එතෙන්ට තමයි දැන් එන්න හදන්නේ. දැන් අප්‍රේල් 21 ප්‍රහාරයත් එක්ක ඇස් ඇරෙනවා. එතකොට එනවා ඥානසාර හඳුරුව කිව්ව කතාව ඇත්තනේ. එතකොට තමයි ඇස් ඇරෙන්නේ. එතකොට තමයි හිරේට ගිය ඥානසාර හඳුරුවංග මතක් වෙන්න පටන් ගන්නෙ. අපේ හඳුරුනේ දැන් ඔබ වහන්සේ දිගින් දිගටම මේ කාරණේ පෙන්වනවා. මේ වහබ්වාදයේ අරාබි සංස්කෘතිය, මේ අන්තවාදයේ රට යන හැටි, මේ සියලු කාරණා පෙන්වනවා. හැබැයි එතෙක් නොපෙනෙනු අයට දැන් මේ මතක් වෙන්න පටන් ගන්නවා. දැන් මෙතනින් එහාට මේක කොහොමද ගෙනියන්නේ ඉස්සරහට? ඔබතුමා දකින්න ඇති සුදේ මැතුමා මේ මහදන මං ඊයේ මීට කලින් දවසක හදිසියේ මාධ්‍යයකදී පළ වුණා. දේශපාලකයෝ කරුණා කළ මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න මේ වහබ්වාදී අනතුර අපි ඉවර කරන්න. දේශපාලක අත ගහන්න එපා කියලා මතක ඇති ඔබතුමාට මම කොහරි ප්‍රකාශයක් කළා. ඒක අපිට කරන්න පුළුවන්. ඒක අපි කරමු මේ රට වෙනුවෙන්. මේ රටේ ප්‍රශ්න ගොඩක් හැදුවේ ඒ දේශපාලඥයන් විසින්. ජනතාව නොදකින ප්‍රශ්න ගණනාවක් මැවෙන්නට ඇති, හැදෙන්නට ඇති ඒ දේශපාලඥයන් විසින්. එතකොට කොහොමද ඔබ වහන්සේ කියන කාරණාවේදී දේශපාලඥයෝ ප්‍රත්‍යකරලින් ප්‍රායෝගික වෙන්න ඕනේ අපේ කාර්යභාරය කටයුත්ත ඉස්සරහට? අපි මෙහෙම ගනිමු. මේ රට බෞද්ධ රටක්. බුදු සමයේ මුල් කරගෙන මේ සංස්කෘතිය නිර්මාණය වුණේ. මට මොහොතක් දෙන්න. ඇමතිවරු කියන මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. අපි අනුකම්පා කරමු මේ මිනිස්සුන්ට. ඊළඟට අපේ සංස්කෘතිය ශිෂ්ටාචාරයේ ගොඩ නැගුණේ, අපේ සભ્યත්වයන් ගොඩ නැගුණේ මේ මහ පොළොවේ මේ ධර්මයත් එක්ක. අපි මේ භුක්ති විඳින්නේ බුද්ධ භෝග. අපේ පැරණි රජ දරුවෝ අවස්ථා ගණනාවක් මේ ගහකොළ සතා සිව්පාව අපි ඔක්කොම තුනුරුවන්ට පූජා කළා. සංඝික භූමියක් මේ. සංඝික දීපල මේ කොල්ල කන්නේ. සංඝික දීපල වනසනකම් ඒව වනසන්න බලන් වනසන්න දීලා මේ දේශපාලනඥයන්ට මේ මේ මෙහෙම බලන් ඉන්න පුළුවන් ද අපට? මේ වනසන්නේ බුද්ධ භෝග තුනුරුවන් සතු දීපල. අපි බුදුහාමුදුරුවන්ගේ මිනිස්සුනේ සුදේව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගිය තැන ලංකාවට වඩින්නේ නැහැනේ. වෙන යන්න තැනක් තිබුණේ නැද්ද? වෙන වඩින්න තැනක් තිබුණේ නැද්ද? බුදුහාමුදුරුව මේකට පය තිබ්බ දවස් ඉඳලා මේක බුද්ධ භූමියක්. ඒක රකින්න තමයි අපි අවුරුදු 2000 ගානක ඉතිහාසයේ සටහන්වල ඒව දක්වලා තියෙන්නේ අපි ඒක රැකපු නිසා. ඔබතුමාට මම ඉතා හොඳ උපහැරණයක් ගේන්නම්. 818 කැරැල්ල පෙරදිලා මම මේ කියන්නේ මේ ආගමික නායකයන්ට ප්‍රශ්න විසඳන්න දෙන්න කියලා ඔබතුමා කියන්නේ. එතකොට දේශපාලකයන්ගේ කාර්ය ආරක්ෂකංශ ඔව් මේක අපි පොඩ්ඩක් ගලප ගන්න විතරක් ඉඩ දෙන්න. මොකද අපි සුදේව මහන්සි ගනිමු. මම සපත වෙනවා මේ සලකුණේදී. මේ සලකුණ මං හිතන්නේ සලකුණු වැඩසටහන් මං හිතන්නේ දැන් විශාල ගණනාවක් ඕගොල්ලන්ගේ කරලා ඇති. මේ සාකච්ඡාව ඓතිහාසිකක් වෙන්න පුළුවන් සුදේව. සමහර වෙලාවට මේ සාකච්ඡාවෙන් පස්සේ මගේ ජීවිතේ වුණත් බරපතල අනතුරකට යන්න පුළුවන්.
එනිසා මම කිව්වේ මේ සලකුණේදී මේ 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 සලකුණ වැඩසටහන ඓතිහාසික වෙයි කියලා. 1815 අපි සම්පූර්ණයෙන්ම සුදු අධිරාජ්‍යය යටත් වෙනවානේ. 818 ආපහු කැරැල්ලක් එනවා. අපි හොඳටම හෙම්බත් වෙනවා. ඒ ඉතිහාස කතාව කරුණු ගලපන්න ඕනේ, කවුරුත් දන්නවා. 1848 ගොගොල් කියල පූජකයෙක් ක්‍රිස්තියානිය ගැන පොතක් ලියමින් අනිත් පැත්තට තව පොතක් ලියනවා මේ බෞද්ධයන්ගේ දුර්වලකම් සහ වැරදි කියලා. එයාගේ නම ගොගොල්. එයාට ඕන වුණා 818 සිංහලයෝ නැත්තටම නැති ගානට වැටුණානේ. වෙල්ලස්සේ මුළු ඒවා අමුතුවෙන් කියන්න දෙයක් නේ, ඒවා ගිනිබත් කළානේ, ගහ කොළ පවා ජාතිය හොඳටම දුර්වල වුණා. මේ ගොගොල් නැමැති පූජකතුමා කල්පනා කරනවා දැන් තමයි හොඳම වෙලාව, මේ ගැහැණු දරුවෝ විතරයි, පිරිමි අතලොස්සයි, ඒ ඉන්න පිරිමි ටිකත් මහා නෝන්ජල් මිනිස්සු, දැන් තමයි හොඳම වෙලාව මේ ඔක්කොම ක්‍රිස්තියානිට ගොදුරු කරන්න. එහෙම වුණානේ ලෝකේ. එදා හිටියා ජාතියේ වාසනාවට මිගෙට්ටුවත්තේ කියලා හාමුදුරු කෙනෙක්. මේ මිගෙට්ටුවත්තේ නායක හාමුදුරුවෝ මං හිතනවා මේ මං විඳපු දුක්ඛන්දම එදා ඒ විදිහට විඳින්නේ නැති කියලා. අවසානයේ දුස්සීල භික්ෂුවක් කියලා අපවත් වෙච්ච විදිය අදත් අද අබිරහසක්. මෝල්ගස්වල බෞද්ධ කොඩි බැඳගෙන කොටහෙනි පෙරහැර යනුනා හාමුදුරුවන්ට. දුස්සීල සමාගම කියලා අදත් මේ ජාතික වැඩපිළිවෙළවල් වලට පත්තර වලින් අපි දකිනවනේ ගහන ඒ පත්තර කණ්ඩායම අදත් ඉන්නවා. එදත් මිගෙට්ටුවත් හාමුදුරුවන්ට ඒ විදිහට දුස්සීල සමාගම කියලා ගැහුවා. උන්වහන්සේලා අතහැරියේ නැහැ. යුද්ධෙන් බිමට සමතලා වෙලා, කැරැල්ලෙන් බිමට සමතලා වෙලා දුර්වලව හිටපු ජාතිය එහෙම ගොදුරු කරන්න හදද්දී මිගෙට්ටුවත් හාමුදුරුවෝ කටපාඩම් කරනවා බයිබලයේ. එදා බයිබලයේ කටපාඩම් කරනවා 10-12 වතාවක් කටපාඩම් කළා. උන්වහන්සේ කල්පනා කරනවා දැන් අපට අවියෙන් මේ මේ අවියට මූණ දෙන්න විදියක් නැහැ. මූණ දෙන්න එකම විදියයි තියෙන්නේ, දැනුම බුදු මගම විතරයි, සංවාදයේම විතරයි. වාද කළා, දැනුම පාවිච්චි කළා, බුද්ධිය පාවිච්චි කළා, භික්ෂුව මේ කතර ගන්න ඕන මේ මිනිස්සු ටික බේර ගන්න කියලා හාමුදුරුවෝ සූදානම් වුණා. කතෝලික කණ්ඩායම් එක්ක, ක්‍රිස්තියානින් එක්ක සංවාද කරන්න. ඒක තමයි අපි පංචමහාවාදය කියලා අදත් කතා කරන්නේ. එදා ඒ මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ තියපු අඩිතාලම උඩ ඉඳලා තමයි අදත් අපි මේ කතා කරන්නේ. ඒක භික්ෂුවකට ඓතිහාසිකව පැවරිච්ච වගකීම. එදා වාරිපොළ හාමුදුරුවෝ කොඩිය බිම දාද්දී ඇතැම් නායක හාමුදුරුවෝ එදා මේ පිස්සෙක් කියලා බැන්නා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ සුදේව මේ නොදන්න පරම්පරාවට මේක කියන්න ඕන. මිෂනාරීන්ගේ බලපෑම කොච්චරද කිව්වොත්, කොටහේනේ දීපදුත්තාරාමේ ඉඳලා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනට යන්න බෑ, මූදුමති යන්න ඕනි. උන්වහන්සේ කොහොමද යන්නේ? සුදේව හාමුදුරුවෝ යන්නේ පුට් සයිකලේ, පාපැදියක දුම්කොළ වෙලෙන්දෙක් වගේ විස්වලාගෙන, ජටාවක් බැඳගෙන, සිවුරු මිටිය ගැටගහලා දුම්කොළ මිටියස්සේ ගහලා පාපැදි අරගෙන ගාල්ල දක්වා යනවා. හොඳයි හාමුදුරනේ, මේ ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. දැන් අපේ රංගන අහපු විදිහට අපේ හාමුදුරනේ ඔබවහන්සේට දේශපාලඥයන් බැහැර කරලා මේ ගමන යන්නට බැහැ. විශේෂයෙන්ම ඔබට ඔබවහන්සේට නිදහස ලබා දෙන රටේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා ඔබවහන්සේට මේ නිදහස ලබා දෙන්නේ ඇයි? මං ඒකට එතනට ගේන්නම් මං විනාඩියේ. එදා මිගෙට්ටුවත්තේ හාමුදුරේ යුතුකම කළා. දැන් එදා බයිබල් ප්‍රශ්නයක් ආවා, දැන් කුරාන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ මූණ දෙන්න වෙලා තියෙන්නේ මේ රටේ බෞද්ධයන් ඇතුළු සමස්ත ප්‍රජාවට. බෞද්ධයන් හැටියට අපිට තියෙනවනේ දර්ශනයක්. ඒ දර්ශනේ හේතුඵලවාදී දර්ශනය. හේතුව නොනසා ඵලය නසන්න බෑ. සහරාන්ලා වැනි තරුණ දරුවෝ, ඒ දරුවන්ට අපි අනුකම්පා කරන්න ඕන සුදේව. ඒ දරුවෝ නිකම් පිපිරෙන තැනට
පත්වෙන්න බලපාන හේතුව හොයන්න ඕන. ඒ හේතුව හොයන් නැතුව නේද මේ දේශපාලනඥයෝ මේ විසඳුම් ගැන කතා කරන්නේ. ඒකයි මම කිව්වේ මේකේ ඓතිහාසිකව අපට පැවරෙන වගකීම තමයි භික්ෂුන් වහන්සේලා හැටියට මොකක්ද හේතුව මොකක්ද න්‍යාය මොකක්ද අයිඩියෝලොජි එක ඒක වහබිසම්ද ඒක සලෆිසම්ද ඒක ඉහ්වාන් මුස්ලිම්ද එහෙම නැත්නම් වෙනත් මතවාදයක්ද කියන අපි මේ ශුද්ධ වූ කුරානයේ ඒ තියෙන ඉගැන්වීම කොයි එකද අපි ගලප ගන්න ඕන මුස්ලිම් සමාජයේ පරිහරණය කරන්න ඕන කොයි එකද හාමුදුරුවරුන්ට පුළුවන් බොහොම ලස්සනට ආගමික නායකයන් එක්ක මුස්ලිම් ආගමික නායකයන් ඒ විද්වතුන් එක්ක මේක සාකච්ඡා කරලා එක මතයකට එන්න. මම ඒකයි කිව්වේ මේ ප්‍රශ්නේ විසඳන්න අපට දෙන්න මේක බරපතල ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා බන්ධනාගාරයට ආව මාව බලන්න. මම කිව්වේ නේ එතුමට අනේ මට නිදහස දෙන්න කියලා. මගේ ළඟ තිබුණ යම් තොරතුරු ප්‍රමාණයක් මේ 21 වෙනිදා බෝම්බෙන් පස්සේ මම ගෙන්න ගත්තා. ඒ තොරතුරු ටික මම ජනාධිපතිතුමාට පෙන්නුවා. සාමාන්‍ය නවතුනේ ඒ තොරතුරු ඔබගෙන් වහන්සේගෙන් ලබා ගන්න CID එක වහන්සේ මුණ ගැහෙන විතර මේ බන්ධනාගාරයට පැමිණෙනවද? රහස් අපි රහස් විදිහට තියමුකෝ. හොඳයි. අපි ඒ ප්‍රකාශයටම අපි. එතකොට ජනාධිපතිතුමා මේ තොරතුරු දැක්කා. එතුමට ඒ වෙලාවේ හිතෙන්නේ නැති අනේ මේ සංඝයා වහන්සේ එළිය හිටියනම් හොඳයි. මොකක් හරි මිනිස්සු මොන දේවල් කිව්වත් මට මේ උන්වහන්සේ මොනව හරි දෙයක් කරයි අවංකව කියන හිතවිල්ල ඇති වුණා කියලා මං හිතනවා. ඒ තොරතුරු මත. මත. ඒ නිසා සුදේව මොනව වුණත් මේ ජනාධිපතිතුමා අමුතු මිනිස්සෙක්නේ. එතුමා අනිත් දේශපාලන නායකයන්ට වඩා සරලව කිව්වොත් අමුතුයි. තමන්ම ජනාධිපතිවරයා හැටියට පත් කරගෙන ඒ අගමැතිට සලකපු විදිය දැක්කනේ අපි. වැරදි දකිනකොටම ඒක වැරදි කියලා තමන් ළඟ තියාගෙන කිව්වනේ. ඒක මං හිතන්නේ මහින්ද මහත්තයා එහෙම හයියක් කරන්න පුළුවන් කියලා. එක එක්කෙනාගේ එක එක පෞරුෂයන්. ඔක්කොම ක්‍රිටිසයිස් කළා. සමනාලු ටිකක් ව මට හම්බුනේ. ඒ නිසා ඒ ජනාධිපතිතුමා ආපහු මාවල්ලා ඇතුළට දාන්න බැරි කෙනෙකුත් නෙමෙයි ඔය ජනාධිපතිතුමා. හැබැයි මං එතුමට කිව්ව එක වචනයක්. ජනාධිපතිතුමනි ඔබතුමාට ගෞරවයක් වෙන හැටියට මම කටයුතු කරන මගේ අම්මත් එක්ක මම කිව්වේ. එදා රෑ ඔබතුමාට ගෞරවයක් ඇති වෙන විදිහට මේ මාව නිදහස් කිරීමෙන් ඔබතුමාට ගොඩක් චෝදනා නැගයි. ඒක යටත් වීමක් නෙමෙයි. හැබැයි ඔබතුමාට ගෞරවයක් ඇති වෙන විදිහට මම මේ ප්‍රශ්නෙට උත්තර හොයලා දෙන්නම් කියලා. එල්ටීටී අරමුදයක් අපිට තිබුණ රටේ. එල්ටීටී බෝම්බ කරුවා මරාගෙන මැරුණේ දේශපාලන අරමුණකට සුදේව. මේ සහරන් පන්නේ බරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ ඉලක්කය බිලි පූජාවක්. ඔවුන්ට ඒ අදහස පැල කරපු ආගමික මූලධර්මවාදී නායක අබුබකර් බග්දාඩි කියන්නේ අපිට දෙවියන් වහන්සේ කිව්වේ නෑ මේක ජයග්‍රහණය කරන්න කියලා. ලෝකවසානය කවද්ද? ඒ ලෝකවසානය වෙනකම්ම අපට විරුද්ධ මිත්‍යා දෘෂ්ටික කාෆීර්වරු අපි ඝාතනය කරන. එතකොට සුදේව මහත්මයා මට කියන්න තියෙන්නේ දැන් අපි හාමුදුරුවරුනේ අපි ත්‍රිපිටකය කියවලා තියෙනවා බයිබලය කියවලා තියෙනවා දැන් කුරාන් හාදිත් සුන්නා ඔය අල් බුහාරි ආදී මේ ඉබන් කාතීර්ලගේ ප්‍රකාශ මේ ඔක්කොම අපි දැන් අධ්‍යයනය කරලා තියෙන අවුරුදු 15ක් විතර. එතකොට දැන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේ ගැටලු එන්න කලින් වළක්වා ගැනීමනේ අපේ ධර්මයේ මූලධර්ම. ඒකයි මම කිව්වේ මට කියන්න උවමනාව තියෙන මේ රටේ ආදරණීය මුස්ලිම් සමාජයට මං කියනවා මේ ආදරණීය මුස්ලිම් මිනිස්සු අපේ මිනිස්සුනේ අපේ මිනිස්සු බය වෙන්න එපා. අපි උඹලගේ රැකවරණය වෙනුවෙන් ඉන්නවා. එහෙම ඉන්න ගමන් පැරණි කතාවක් තියෙනවා සුදේව මේ රංගන අහලා ඇති
ස්වරණ හංසයෙකුට පුළුවන්ලු කිරි දියයි එකට දාපුහාම වතුර ඉතුරු කරලා කිරි ටික බොන්න. දැන් අපට පැවරෙන්නේ සුදී වන්නේ වගකීම. මේ මුස්ලිම් සමාජයේ අපේ ආදරණීය සාම්ප්‍රදායික සොදේශික පාරම්පරික අපේ හාමුදුරුවනේ කියලා කතා කරන අපේ මුස්ලිම් සමාජය ආරක්ෂා කර ගනිමින් සමස්ත රටත් විශේෂයෙන් මුස්ලිම් සමාජයත් අතික්‍රමණය කරමින් ගොඩ නැගෙන ගෝලියවත් ගොඩ නැගී ඇති මේ ත්‍රස්ත අරමුණුත් එක්ක ක්‍රියාත්මක වෙන අන්තවාදී වහාබ්වාදී සලෆිවාදී කණ්ඩායම දුරින් වෙන්කොට හඳුනගෙන රටේ දේශපාලන නායකයන්ටයි ආගමික නායකයන්ටයි කියනවා අන්න අරුන්ව තලලා දාපන් මෙන්න මුන් ටික බැඳලා දාන්න මේගොල්ලන් ගැන පරීක්ෂාවෙන් ඉන්න මොකද දැන් මේ කරන මේ සමහර ක්‍රියාමාර්ග වලින් වෙන්නේ මේ ස්වදේශික සාම්ප්‍රදායික අපේ අර පාරම්පරික මුස්ලිම් සහෝදරත්වයත් සමහරට අන්තවාදයට තල්ලු වෙන්න පුළුවන් ඒක නොකළ යුතුයි මොකද මේක එල්ටීටී වගේ එකක් නෙමෙයි දෙවියන් වහන්සේලා බොහොම වක්තිමත් අපේ බෞද්ධයෝ ගැන හිතන්නකෝ සුදේව මේක දිගුණත් ඒක මොකද මට අදහස මොකද මගේ ඔළුව මේ ගිනි ගොඩක් වගේ නිසා මට කිව්වොත් ඒක වටිනවා ඔබතුමා බලන්න අපේ බෞද්ධයන්ගේ ශික්ෂණයේ ටිකක් පොඩි පොඩි දුර්වලකම් තියෙනවනේ දැන් උදාහරණයක් විදිහට පන්සලේ පන්සිල් ටික පන්සිල් හාමුදුරුවෝ පන්සිල් දෙනකොට කට්ටියක් ගිහිලා කලපුරවනවා තව කට්ටියක් ගිහිලා පහම්පත්තු කරනවා තව කට්ටියක් එහාට මෙහාට තව කට්ටියක් අතු ගන්නවා ජාතික ගීයේ වගේ පන්සිල් ටික කියනකොට ඉන්න ගණන් දෙන පන්සිල් ටික ගන්න එපා එහෙමවත් සමාධියක් නැහැ නේ රටේ එහෙම ආගමික ප්‍රැක්ටිස් එකක් නැත එහෙම ආගමික හුරුවක් තියෙන වටපිටාවක මුස්ලිම් සමාජයේ මොනවා වුණත් දෙවියන් කෙරෙහි හරි භක්තිමත්නේ එතකොට සහරාන්ලත් දෙවියෙක් ගැන කතා කරනවා අපේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් කතා එතන එකම කුරාණයක් ගැන මේ කියන්නේ එතකොට කුරාණයට දොස් කියනකොට ඒ ඉගැන්වීම් වලට දොස් කියනකොට විශාල වේදනාවක් ඇති වෙනවා දැන් මම මේ කතා කරන්න ගිහලා මම අර ජාතිවාදී ආගම්වාදී කියලා මුස්ලිම් සමාජයෙන් කොට බැනාඩ ගහගත්තේ මම කරන්න ගියේ එදත් ඒක මට ඕන වුණා මේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයට මේ අනුතර පෙන්වලා දෙන්න. ඒතර ඒගොල්ලෝ වරක් කරගන්නවා මෙන්න මේ තව්හීද් වෙන එහෙම නැත්නම් මේ ඔය සහරාන් පන්නේ උදවිය නිසා තමයි මේ සමස්ත මුස්ලිම් සමාජයට බැනුම් අහන්න වෙන්නේ කියලා වෙන් කරගත්තාම ඒගොල්ලෝ අපිට උදව් වෙනවා. අනේ අපිත් මේ ගුටි කන්නේ අපේ බිස්නස්ස් නැති වෙන්නේ අපේ ව්‍යාපාර වැටෙන්නේ මෙන්න මේ පව්කාර උදවිය නිසා නේද කියන වෙන්කොට හඳුනගන්න. ඒතර මගේ වගකීම තමයි බුදුහාමුදුරුව පවරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට වැඩෙන්න දෙන්න එපා. මේ සම්මා දිට්ඨික සමාජයේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න. ඒක භික්ෂුවකට පැවරිච්ච වගකීම. ඒ වගකීම තමයි මම අර කිව්වේ ගිහිල්ලා බලන්න දීගණිකායේ පාසාදික සූත්‍රය වුණා කියලා තියෙනවා බුදුහාමුදුරුව හැසිරෙන්න ඕන විදිය. ඒ බුදුවදනට අනුව මගේ නායකයා බුදුහාමුදුරුවනේ ඒ බුදුවදනට අනුව මේ මිත්‍යා දෘෂ්ටික බලවේග පරාජය කරන්නයි කටයුතු කළේ. ඒකයි මම මේ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන්. මේක තියෙන්නේ කුරානයේ ප්‍රශ්නයක්. ඒ ටීචින්ස් වල ප්‍රශ්නයක්, ඒ න්‍යායේ ප්‍රශ්නයක්, ඒ අයිඩියොලොජි එකේ ප්‍රශ්නයක්. අපි ඒක විසඳන්නම්. ඒක හාමුදුරුන්ට තියෙනවා මේකදී 75% කාර්යයක්. අපි එන්නම් ගෙයක් ගන්න එන්නම් මුස්ලිම් මිනිස්සු හම්බෙන්න. අපි එතනින් මේක පටන් ගමු. හොඳයි අපිට ප්‍රථම විරාමය දෙන්න. ප්‍රථම විරාමයෙන් පසු අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපි තවදුරටත් මේ කාරණේදී එහාට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වහබිසම් කියන කාරණය වහබ්වාදයේ ඒ තුළ මතුවන කාරණා ඒ තුළ ඉදිරියට අපි ගිහිල්ලා මේ වෙනස් කරගන්නේ කොහොමද මේ සියල්ල සාකච්ඡා කරමු විරාමයෙන් පසුව.